Register for the ANC Medical Placement Program. Call 0777-44-9955. අද මොකම ඉෂ සකච්ඡා කරන්නේ මං තාත්තා බලන්න අද සාකච්ඡාව අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පෝජන පෙරමුණේ නායකයා හැටියට අද අපේ මන්ත්‍රී කණ්ඩායමේ දිස්ත්‍රික් නායකයෝ සියලු දෙනාම එකතු වෙලා අපක්ෂේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම මැතිවරණ ජයග්‍රහණය කරන්නේ කොහොමද? ආසන සංවිධානය කරන්නේ කොහොමද? දිස්ත්‍රික් සංවිධානය කරන්නේ කොහොමද? ඒ වගේම අපි ජනතාවට පෝජන පෙරමුණ වගේම හින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල වැඩ කොටසක් මේ රටට කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු පිළිබඳව අද කොහෙවත් කතා කරන්නේ නැහැ. අපි රැස්වීමේදී සාකච්ඡා කරා. අපි ජනතාව දැනුවත් කරන්න. අපට මහා ලොකුවට රැස්වීම තියාගෙන දඟලගෙන බොරුවට වේදිකා තුල කරණංග ගහ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බිම් මට්ටම වෙනකම් පක්ෂයක් හැටියට ඉතාමත්ම හොඳින් සංවිධානාත්මක වැඩපිළිවෙලක් අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි ඉටු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බෝඩ් අල්ලනවා මැතිවරණේ දියව් කියලා. පාර්ලිමේන්තුවේ පිටට ගිහිල්ලා කියන්නේ මැතිවරණ දියව් කියලා. හැබැයි ඒගොල්ලොන්ගේ හෘද සාක්ෂිය හැම වෙලාවෙම කියන්නේ මැතිවරණේ නොතියව් කියන එක. ඔබතුමන්ලා විසින් පත් කරගත්ත විදාග ජනාධිපතිවරයා ඒක දැනුවත්ද? මොකද්ද? ඔබතුමන්ලා විසින් විදාග ජනාධිපතිවරයා නෙමෙයි මැතිනි කොමසෝ මේ සභාපතිතුමා. නෑ, එතුමා දැනුවත්ද කියලා අහන්නේ අපි. එතුමා දැනුවත්ද කියලා එතුමගෙන් අහන්න ඕනේ කියලා. එතුමා දැනුවත්ද? මගෙන් අහලා හරියන්නේ නෑ. මං එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයි. නෑ, අපි දන්නේ නෑ. පස්සේ ගියොත් එහෙම එකක් දිනියකුත් නෑ කියලා ඒක අපිට පොඩි ෆැක්ට්. ඔව්, ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. අපි ඔක්කොම ආර්ථික වශයෙන් වැටිච්ච රටක දැන් යන්තම් උස්ම ගන්න පටන් ගන්න. මේ උස්ම ගන්න පටන් ගන්න වෙලාවේදී අපි පක්ෂයක් ඇටියට රජය ශක්තිමත් කරත් රජය වටන්න නෙවෙයි මේ පෙළපාලේ ගිහිල්ලා කෑ ගහලා ගිනි තියලා රජය වටන්න නෙවෙයි රජය ආරක්ෂා කරගන්නත් ඒ වගේම ජනතාව නැගිටවන්න ආර්ථික වශයෙන් නැගිටවන්න අවශ්‍ය කරන සහයෝගයේ පක්ෂයක් ඇට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ කතා කරමු. අපි මේ කලින් පණින්නේ නැහැ. අපි අන්තිමට ඡන්ද පෙට්ටි ටික ගණන් කරනකොට කවුද දිනලා තියෙන්නේ කියලා රටට පේන්න අපි වැඩේ කරා.